ඔබ දැනටමත් දන්නවා වාහන වලට ආදරය කරන ඒ වගේම වාහනය ගන්න ආසාවෙන් බලන් ඉන්න හැමෝගෙම හිත සතුටෙන් ඉපිලලා ගියපු ආරංචියක් තමයි 1000cc මොඩරට ආනයනය සඳහා අවසර ලැබුණා ඒ වගේම ආනයනය කරන්න කටයුතු කරනවා කියන කතාව මේ කතාව මුලින්ම ආවේ කොහෙන්ද කියන එක තවමත් අපැහැදිලි වුණත් රටේ ප්‍රධාන මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය පවා පුළුල් ප්‍රචාරයක් මේ ගැන ලබා දුන්නනේ හැබැයි ඔන්න වාහන ආනයන කරුවන්ගේ සංගමේ සභාපතිවරයා නම් මේ ගැන මාධ්‍ය හමුවක් ඇඳවලා කිව්වේ ඔබත් මමත් ආතබූත වෙන කතාවක් ඒ ගැන දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකල්ම වැඳලා ඉන්න අපිත් එක්කම එතුමනම් කියන්නේ වාහන ආනයනයේ පිළිබඳව තීරණ ගන්න ආනයන කරුව නෙවෙයි රජු විසින් කියලා. එතුමන්ලට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න විතරයි. මේ කතාව හන්දම රජය විසින්පත් කරපු විශේෂ කමිටුවනොත් එතුම මේ ගැන විමසුවලු. එතකොට AI කිව්වේ රජය විසින් තවමත් ඒ විදිහට තෝරාගත්ත කාණ්ඩයක වාහන ආනයනය කිරීම සඳහා තීරණයක් අරගෙන නැති බවලු. මෙරිජගේ මහත්මයා කියන්නේ මේ කතාව සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය තුල පැතිරෙන කටකතාවක් විතරයි කියලා. එතුමනම් කියන්නේ මේ වෙනකොට රටේ තියෙන තත්ත්වයත් එක්ක වාහන ආනයනය කරාවි කියලා හිතන්න අමාරුයිලු. මහා බැංකුවවත් මුදල් අමාත්‍යාංශයවත් වගකිව යුතු කිසිම නිලධාරියෙක්වත් බලධාරියෙක්වත් කවදාවත් ශිෂ්ටාචාරයේ අයගේ උපදෙස් පිළිගත්තේ නැහැ. අපි කියපු දේවල් අහුවනම් කීයටවත් වාහන කර්මාන්තයේ මෙහෙම වෙන්නේ නැහැ. රටේ මේ වෙද්දි හිතාගන්න බැරි විදිහට වාහන මිල උච්චාවචනීය වෙන්න පටන් ගන්නවා. අද ලක්ෂ 70කට තියෙන වාහනේ හෙට ලක්ෂ 85කට නගිනවා. හැබැයි ආයමත් ලක්ෂ 70ක් පල්හැට යනවා. මේ විදිහට හරි අවිනිශ්චිත තනකට මේ පාලකයෝ මේ රට පත් කරා කියන චෝදනාව තමයි එතුමා විසින් සිදු කරන්නේ. එතුමා මේ සාකච්ඡාවේදී හරි වචින කාරණාවක් මතු කළා. ඒ තමයි මේ පවතින අවිනිශ්චිත තත්ත්වය යම් තාක් දුරකට හරි පාලනය කරගන්න නම් අනිවාර්යයෙන්ම සුළු මට්ටමින් හරි වාහන වෙළඳපළට වාහන ගෙනා යුතු බව. ඒ කියන්නේ අලුතෙන් වාහන ගෙන්නන්න ඕනි කියන එක. ඒ වගේම එතුමා කියන්නේ මේ වසර තුල මේ ගන්න තීරණත් එක්ක බලද්දි එක්ක යම් සුභවාදී තැනකට තල්ලු වෙයි කියලා හිතන්නත් අමාරුයි කියලා. ඒ වගේම මේ තත්ත්වයේ තේරුම් මරයි රටේ ආර්ථිකය ගැන හිතන්න පුළුවන් පිරිසකට මේ රට බාර දෙන්න ඉදිරියේදී බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න කියන ඉල්ලීමත් එතුමා මේ මාධ්‍ය සාකච්ඡාවේදී සිදු කළා. ඒ විතරක් නෙවෙයි රජය විසින් මේ වෙද්දී නිෂ්පාදන බද්දත් වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා කියලා තමයි එතුමා වැඩි දුරටත් සඳහන් කළේ. මේ නිෂ්පාදන බද්ද වැඩි කිරීම හරහා පමණක් වාහන ආනයනය සිදු කළොතින් වාහනවල මිල අවම වශයෙන් ලක්ෂ 2කින්වත් ඉහළ යන්න පුළුවන් කියන පුරෝගතණය තමයි එතුමා සිද්ධ කරන්නේ. ඒ වගේම නව වැට් බදු සංශෝධන හරහාත් රුපියල් ලක්ෂ 100ක වාහනයක් රුපියල් ලක්ෂ 18කින් පමණ අවම ලෙස ඉහළ යන බවයි එතුමා ප්‍රකාශ කළේ. ඒ වගේම පාවිච්චි කරපු වාහන විකුණන අය ඉතාමත් අවධානයෙන් ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙසද එතුමා ඉල්ලීමක් කළා. එතුමා කියන්නේ රජය විසින් කරපු මේ බදු සංශෝධන එක්ක අලුතෙන් හඳුන්වා දෙන ටින් අංකය හරහා අවුරුද්ද අවසානයේ ඔබ බැංකු ශේෂයන් පරීක්ෂාවේදී නොසිතන අදාහගන්න බැරි මුදලක් බදු විදියට ඔබට ගෙවන්න වෙයි කියන කතාව. ඒ හන්ද හරියට නොදැන වාහන දෙක තුන එකතු කරන් විකුණන්න හදන්න එපා. එතකොට වෙන්නේ ඔබ විසින් එකතු කර නොගත්ත වැට්ටගයක් ඔබ සතු දේපල විකුණා හෝ රජයට ගෙවන්න වෙනවා කියන සංසිද්ධිය කියලා මෙරිජ්ජගේ මහත්තයා කිව්වේ. උදාහරණයකට ඔය ප්‍රීමියම් කාර් එකක් විකුණනවා නම් මේ කාර් එකේ දැන් තියෙන වටිනාකමේ හැටියට ලක්ෂ 23ක් විතර වැට් එකක් යනවා. හැබැයි ඔයා වැට් එක එකතු නොකර කාර් එක විකුණුවා කියන්නේ ඔයාට රජයට ලක්ෂ 23ක වැට් එකක් ගෙවන්න වෙන්නේ ඔයාගේ අතේ සල්ලි වලින්. මේක මේ ඔයාගේ පුද්ගලික වාහනයක් විකුණද්දි නෙමෙයි වාහන දෙක තුනක් එකතු කරන් පුංචි පුංචි සේල් කරන් යන අයට තමයි කෙලවිලා යන්න වැඩේ වෙන්නේ. ඒ කියන්නේ ලියාපදිංච ව්‍යාපාරයක් නැතුව අනිසි විදිහට වාහන විකුණන්න වෙන්නේ නෑ ඉස්සරහට. එතුමා කියන විදිහට රජය විසින් ඔබව විගමනය කළ අන්න එදාට ඔබට බැරි වෙනම බදු දැලින් පැනල යන්න. සමහර විට රජය විසින් රජයට අයවිය යුතු බදු ආදායම පියව ගන්න ඔබ සතු දේපල පවා රාජසන්තක කරන්න පුළුවන්. ඒ හන්දා වාහන බිස්නස් කරන අය හරි අවබෝධයකින් ඔළුව කල්පනා කරලා ඒ වැඩේ කරන්න කියන ඉල්ලීම ශ්‍රීගරාජ් අපිත් ඔබෙන් ඉල්ලනවා. තව දුරටත් අදහස් දක්වපු මෙරිජ්ජගේ මහත්මයා කියන්නේ 2020 මාර්තු වල වාහන ආනයනය නතර කරාට පස්සේ මේ වෙනකල් වාහන ආනයනය කරන්න පුළුවන් වෙන්නේ එක්ක විදේශගත ශ්‍රමිකයන් වෙත පිටනමන ආනයන බලපත්‍රය හරහා එහෙමත් නැත්නම් තියෙන එකම ක්‍රමය ලංකාවේ ඇතුළේ වාහන එකලස් කරන ආයතනයකට වාහන ගෙන්වන්න විතරයි. ඒ හැර වෙනත් කිසිම ක්‍රමයකට තවමත් රට තුලට වාහන ආනයනය කරන්න වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ.
ඒ වගේම තමයි ජපානයෙන් වාහන ගෙන්වන සල්ලි නැ. ඒ හන්දා ඉන්දියාවෙන් වාහන ගෙන්වනවා කියන කතාවටත් මිරිජ්ජගේ මහත්මයා පිළිතුරක් දුන්නා. එතුම කියන විදිහට එහෙම වෙන්න පුළුවන්. එහෙමනම් අදාළ රටකින් ලංකාවට ක්‍රෙඩිට් ලයින් එකක් ලැබුණොත් ඒ හරහා වාහන ගෙන්ව ගන්න පුළුවන්. ඒත් එතුම මතු කරන තර්කය තමයි රටේ මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාවක වාහන ගෙන්වයිද කියන එක. ඒ වගේම එතුම තව කාරණාවක් මතු කළා. ඒ තමයි දැනට තියෙන වැට් ප්‍රතිපත්තිය අනුව Taman සතු පුද්ගලික වාහනයක විකුණද්දී බය වෙන්න දෙයක් නැහැ. ඒකට වැට් එක වදින්නේ නැහැ. හැබැයි කවුරු හරි ව්‍යාපාරික මට්ටමින් වාහන අලෙවි කරනවා නම් අන්න එතනදී වැට් එක ඒකට අදාළ වෙනවා. ඒ වගේම තමයි වාහන ආයතන කරුවන්ගේ සංගමයේ හැටියට ඉදිරියේ රජයට යෝජනා ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒක හරියට නිකන් අර බීරියලියට වීණා වාදනය කරනවා වගේ එකක් කියලා තමයි එතුම කියන්නේ. ඒක වැඩක් නැහැ කියන තර්කය තමයි එතුම අරගෙන ඉන්නේ. කවද hari ජනතාව විසින් ජනතාවගේ නායකයෙ ජනතාවගේ ආණ්ඩුව පත් කරගත් උදාට Tamanගේ යෝජනා ඉදිරිපත් කරනවා කියලා තමයි එතුම කියන්නේ. වර්තමාන පාලකයන්ට ජනතාව වෙනුවෙන් හෝ රට වෙනුවෙන් ඉදිරි වැඩ පිළිවෙලක් නැති බවත් රජයේ ක්‍රියාකාරකම් නිසා ව්‍යවසායකයන් ව්‍යවසායන් තුලින් ඉවත්ව සිටින බවත් එතුම වැඩි දුරටත් සඳහන් කළා. ඒ වගේම තමයි ලංකාවේ පරණම වාහන දහවණියන් වගේම භාවිතියුනුත් ඉවත් කරන නිසි ක්‍රමවේදයක ඇති වැදගත්කමත් එතුම පැහැදිලි කළා. ඇන්ටික් වාහන අවශ්‍යයි තමයි. හැබැයි ඒ දහවණියට නෙවෙයි. ලෝක දියුණු රටවල් නිෂ්පාදිත වසර ඉදන් වසර 5කින් පස්සේ වාහන දහවණියන් ඉවත් කරනවා. ඒක ඇත්තටම ආර්ථිකයට වගේම රටේ පරිසරයට හරි වැදගත් දෙයක්. ඒ වගේම රජය හරි ලොකුවට සංචාරක කර්මාන්තය දිනු කරන්න කතා කරාට සංචාරක කර්මාන්තයට අවශ්‍ය කරන හයි-එන්ඩ් වාහන රට ඇතුලේ නැහැ. විදේශිකයන් රටට ඇවිත් ඇන්ටික් වල යන්නේ නැහැ. ඉතින් මම රජයට යෝජනා කරනවා අඩු තරමේ රටට අවශ්‍ය මේ වාහන ගෙන්වන්න. මොකද ඒක ජාතික වශයෙන් රටට වැදගත් දෙයක් නිසා කියලා තමයි මිරිජ්ජගේ මහත්මයා මේ මාධ්‍ය හමුවේදී කිව්වේ. ඒ වගේම විදේශයක සිටින ඥාතියෙක් මේ රටේ කෙනෙක්ට වාහනයක් එවුවොත් ඒකට අදාළ ක්‍රමවේදයක් ගැන තිතුම පැහැදිලි කළා. රට ඇතුළේ තවමත් ඒකට ක්‍රමවේදයක් නැහැ. වාහන ආදායනය කොටින්ම තහනම්. නමුත් මම යෝජනා කරනවා පුළුවන් නම් නිසි ක්‍රමවේදයක් සහිතව එවැනි දෙයකටවත් යොමු වෙන්න රජයේ කටයුතු කරන්න ඕනි කියලා. ඔන්න එහෙමයි එතුම ඒ ගැන අදහස් පළ කළේ. ඒ වගේම 2020 ඉඳන් ණයවර ලිපි හරහා රටට ආපු වාහන 400ක් පමණ තවම වරායේ හිර කරගෙන ඉන්නවා. නමුත් මේ වසරේ ආපු අයවැය යෝජනාවක් හරහා ඉදිරියේදී මේ වාහන ටිකනම් නිදහස් වේවි. නමුත් රජය හරියට ඔළුව කල්පනා කරනවා නම් වාහන ආනයනය කියන්නේ රටෙන් මුදල් එළියට යන වියදමක් බවට පත් නොකර රජයට විශාල බදු ආදායමක් සල්ලි තියෙන මිනිස්සු හරහා උපය ගන්න පුළුවන් මාවතක් බව තමයි එතුම සඳහන් කරන්නේ. ඉතින් යාළුවනේ පේරනවනේ මේ කියන හැටියට ඉතින් අලුතෙන් වාහනයක් ගන්න කල්ප කාලයකට අපිට අවස්ථාවක් ලැබෙන එකක් නෑ වගේ. අපේ රටේ අපේම වාසනාවට පහළ වුණු පාලකයෝ පිටසක් හන්දයි තින් අද අපිම විඳින සැප නේද? ආසාවට වාහනයක් ගන්න බැරි තැනකට අද රටපත් කරලා ඉවර. මතක තියාගන්න මේ උදාවුනේ 2024 කියන්නේ මැතිවරණ වර්ෂයක්. කතිරේකින් අපි අපේ කරගත්තු මේ කර්මය තව දුරටත් උරුමයක් බවට පත් කරගන්නේ නැතුව විනාශ කරන්න පුළුවන් වෙන්නේ කතිරේකින්ම විතරයි. ඒ හන්දා හරියට ඔළුව පාවිච්චි කරන්න කියන ඉල්ලීම කරමින්ම මම සමු ගන්නවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් ඉන්න හැමෝටම සුබ දවසක්.